සුබදාසනක් ප්‍රාර්ථනා කරනවා. 21වෙනිදා ප්‍රහාරයෙන් මාසයකට එහා කාලයක් ගත වෙච්ච තැනදී අපි ආපහු හැරිලා බලන්නට ඕනේ. දැන් ඒ මාසය ඇතුළතදී ආරක්ෂාව තහවුරු කිරීම සඳහා නියමිතාකාරයෙන් වැඩපිළිවෙල සිද්ධ වුණාද? ඉදිරිය වෙනුවෙන් රටේ ජනතාවගේ බයෙන් සැකෙන් තොරව ජීවත් වෙන්නට අවශ්‍ය පරිසරය නිර්මාණය වී තිබෙනවාද? දේශපාලනික වශයෙන් මේ 21වෙනිදා ප්‍රහාරය කොයි විදිහටද බලපෑම් කළේ සහ රටේ ඉදිරි අනාගතය කොහොමද වෙන්නේ කියන දේ පිළිබඳ කතා කරන්න අපි බොහොම ගෞරවයෙන් යුතුව ආරාධනා කළා රජයේ වගකිව යුතු පාර්ශවයකට. ඒ අනුව බොහොම ගෞරවයෙන් යුතුව වෘත්තිපුණු සහ නිපුණතා සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යතුමන් කරුණාරත්න පරණවිතාන නියෝජ්‍ය අමාත්‍යතුමන්ට අපි ආරාධනා කළා. අයිබෝනවතුනි, බොහොම ගෞරවයෙන්. මාසයක් ගත වුණා හැමතුමනි, දැන් නිර්මාණය වෙලා තියෙන පරිසරය යහපත්ද සහ සතුටු වෙන්න පුළුවන්ද? රටේ ආරක්ෂාවේ හිදසක් තිබුණා. ඒක කාටවත් බැහැර කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඉතින් ඒ ආරක්ෂාවේ හිදස දැන් සැලකිය යුතු මට්ටමින් වහලා තියෙනවා, පිරිපහදු කරගෙන තිබෙනවා. ඒ ත්‍රස්තකල්ලිය විශාල ප්‍රමාණයක් අත්අඩංගුවට අරගෙන තිබෙනවා. ඒ වගේම තමයි ඒ ත්‍රස්ත ජාලය, ඒ සම්බන්ධකම් තිබිච්චි ඒ ඊළඟ මට්ටම දැන් හොයාගෙන හොයාගෙන මෙහෙයුම් කරමින් අත්අඩංගුවට ගනිමින් තිබෙනවා. ඉතින් ඒක සතුටුදායක මට්ටමක්. දැන් කරන්න ඉතුරු වෙලා තිබෙන්නේ ඒ ත්‍රස්තකල්ලිය සම්බන්ධතා පැවති ජාලය අපේ සමාජයේ නීති පද්ධතියට, අධ්‍යාපන පද්ධතියට ඒ තැන්වල මුල් බැහැලා තියෙනවා නම් ඒවා හොයලා ඒවට අදාළ ප්‍රතිසංස්කරණ ටික කරන්න. ඒ වගේම තමයි රට අක්‍රීය වෙලා තිබුණ කාලයක් සති කිහිපයක්. ඒ වගේම තමයි පටු දේශපාලනවාසී ගණ්ඩ හදපය මේක අක්‍රීය කරවන්නත් උත්සාහ ගත්තා, විශේෂයෙන් පාසල් එහෙම පටන් ගන්න ප්‍රමාද කරවල. දැන් ඒ තත්ත්වයක් යහපත් වෙමින් තිබෙනවා. ඉතින් මට කියන්න තිබෙන්නේ අපේ ආරක්ෂක හමුදා, පොලිසිය සැහැන වෙහෙස මහන්සි වෙලා මේ රටේ ජාතික ආරක්ෂාව තහවුරු කරගන්නට වැඩ කරමින් තියෙනවා කියන එකයි. ඉතින් හැම දිනාගේම යුතුකම වෙලා තිබෙන්නේ මේ වෙලාවේ මේ ත්‍රස්ත ප්‍රහාරයෙන් ගුලි වෙලා, කුසීති වෙලා, යට වෙලා ඉන්නේ නැතිව මේ ජාතික ආරක්ෂාව තහවුරු කරන ආරක්ෂක අංශවලට සහයෝගය දීලා ඉක්මනින්ම රට සක්‍රිය කරන්න දායක වෙන එක. ඊළඟ කාරණාව තමයි මම නිතරම මතක් කළා මේ කාරණේ පාර්ලිමේන්තුවේදීත්, මේ සම්බන්ධයෙන් මේ ඇතිවිච්ච ආරක්ෂාවේ හිදස සම්බන්ධයෙන් වග කියන්න ඕනේ කාරණාව කියන සම්බන්ධයෙන් මේ ප්‍රශ්නය දැන් දේශපාලනීකරණය කරලායි තිබෙන්නේ. මේකෙන් දේශපාලන වාසි ගන්න ගොඩක් අය උත්සාහ කරනවා. අරයාට මෙයාට 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 චෝදනා කරන එකේ තාම ඉවරයක් නැහැ. ඒක ඉතාම කැතයි, හරි නැහැ ඒක රටක් හැටියට. ඉතින් ඒක හොයන්න පුළුවන් දෙයක්, හොයන්න බැරි දෙයක් නෙවෙයි. මගේ පාර්ලිමේන්තු කතාවේදී මම කිව්වා මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව පූර්ණ බල ඇති තේරීම් කාර්ය සභාවක් පත් කරන්න ඕනේ. හැම මන්ත්‍රී කෙනෙක්ගෙම දායකත්වය, සර්වපාක්ෂික තේරීම් කාර්ය සභාවක්. එතකොට ඒකට ඔය හැමෝම ගෙන්නන්න පුළුවන්. ඔය ආරක්ෂාව සම්බන්ධයෙන් ඒ කාලේ වග කිය යුතු දේශපාලන බලධාරියෝ, ඒ වගේම නිලධාරීන් සියලු දෙනාම ගෙන්නලා උනේ මොකක්ද කියලා හොයාගන්න පුළුවන්. හොයලා ඒ පිළිබඳ තොරතුරු මේ මහජනතාවට දෙන්න පුළුවන්. ඒකට වැඩි කාලයක් ගන්න, මාස 3ක් විතර හොයාගත්තාම ඒ කවුද කියලා හොයාගන්න පුළුවන්. එතකම් මේක උඩ දේශපාලනය කරන එක නවත්තන්න ඕනේ. ඉතින් දැන් ඒ පාර්ලිමේන්තු තේරීම් කාර්ය සභාව පත් කරගන්නට මන්ත්‍රීවරු කණ්ඩායමක් අස්සම් කළා. මමත් ඒක අස්සම් කළා. කතානායකතුමාට දැන් බාර දීලා තියෙනවා. කතානායකතුමා සිකුරාදා දවසේ මං හිතන්නේ තේරීම් කාර්ය සභාව පත් කරයි. එතකොට ඒකේ කටයුතු විවෘතව පවත්වාගෙන ගියාට පස්සේ මෙතන මේ හිදස ඇතුනේ කොහොමද, කවුද එකට වග කියන්න ඕනේ කියන කාරණේ ඉස්සරහට එනවා. ඒක එහෙම තියලා අපි මේ ඉදිරි කටයුතු එක ඉස්සරහට යන්නයි දැන් තියෙන්නේ. අර 2015 ජනවාරි 8 වෙනිදා නිදහස වෙනුවෙන්, ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ඔබතුමාලා දැවන් තරගලයක් දියත් කළා. හමුදාපතිවරයා විදේශ මාධ්‍ය කියන්නේ මේ වගේ තත්ත්වයක් ඇති වෙන්න හේතු බුද්ධ්‍යංශ දුර්වල වීම හා සමානවම too much peace too much freedom මේ කියන කාරණා මත පදනම්ම තමයි මේ වගේ දෙයක් ඇති වෙන්නේ කියලා. ඇත්තටම නිදහස වැඩි වුණාද, ප්‍රජාතන්ත්‍රවාදය වැඩි වුණාද, සාමය වැඩි වුණාද? ඇත්තම කියනවා නම් සමාජයක් කවුද නිදහස් සමාජයකට විරුද්ධ, කවුද සාමකාමී සමාජයකට විරුද්ධ, කවුද ප්‍රජාතන්ත්‍රවාදී සමාජයකට විරුද්ධ? ප්‍රජාතන්ත්‍රවාදය, සාමය, නිදහස තියෙන තැන තමයි ජීවිතයේ පිබිදෙන්නේ, ආර්ථිකය වැඩි වෙන්නේ, මනුස්ස ජීවිතයට අර්ථයක් හම්බවෙන්නේ ඒවා තියෙන තැනක. ඔය කිව්වට ප්‍රජාතන්ත්‍රවාදය නැති වෙලා බලන්න ඕනේ. සාමය මේ දවස් ටිකේ නැති වුණානේ සාමය.
එතකොට තේරුණානේ මිනිසුන්ට සාමයේ තියෙන අගේ මොකද්ද කියලා වෙලා. නිදහසේ නිදහසේ අගේ මේ දැන්ටම මිනිසුන්ට දැනෙනවා. පාරේ මේ චෙක් කරනකොට, නවතිනකොට, පෝලිං ගිහිලා ඉන්නකොට. එතකොට මේ නිදහස් සාමකාමී සමාජයේ වැඩිවීමක් නෙවෙයි. ඒ නිදහස් සාමකාමී ප්‍රජාතන්ත්‍රවාදී සමාජය අපිම අවුල් කරනවා. අපි ඒක භුක්ති විඳින්න දන්නේ නැහැ. ඒකයි මේ තියෙන කාරණාව. දැන් ආගමික අන්තවාදයක් සමාජයක බිහි වෙනකොට ප්‍රජාතන්ත්‍රවාදී වගකීම තමයි ඒවට වැටකොටු බඳින්න. කිසිම නිදහසක් පරම නිදහසක් නෙවෙයි. කිසිම අයිතිවාසිකමක් පරම අයිතිවාසිකමක් නෙවෙයි. සමාජයක නිදහස වගේම අයිතිවාසිකම් තියෙනවා. වගකීම වගේම යුතුකම් තියෙනවා. ඉතින් අපේ අඩු වෙලා තිබිච්ච පැත්ත තමයි හමුදා ප්‍රතිතුමාට කියන්න ඕනි වුණේ මොකද්ද කියන එක මට පැහැදිලි. අපි මේ තියෙන නිදහස, සාමය සහ අයිතිවාසිකම් වගේ දේවල් ටික අපි අවභාවිතා කරනවා. අන්න ඒකයි මෙතන තියෙන්නේ. ඉතින් දියුණු පරිණත සමාජයක එහෙම වෙන්නේ නැහැ. ඉතින් මේ නිදහස, සාමය, ප්‍රජාතන්ත්‍රවාද වෙනුවෙන් අපි එදා අරගල කළා වගේම අදටත් අරගල කරනවා. හෙටත් අපේ දවසේ අරගලේ ඒකම තමයි. මේ සමාජයේ වඩා දියුණු ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් බවට පත් කරන්න. මේ සමාජයේ වඩා සාමකාමී, සාමය දරා ගන්න පුළුවන් සාම ධාරණ සමාජයක් බවට පත් කරගන්න. ඒ වගේම මේක ඒකාධිපතින්ට, ආඥාදායකින්ට මේ මිනිසුන්ගේ ජීවිතේ චප්ප කරන්න ඒකට යටත් නොවෙති නිදහස් සමාජයක් බවට පත් කරන්න. ඒක අවශ්‍ය වෙන්නේ. දැන් මේ ත්‍රස්තවාදයකට බාධා කරලා තියෙනවා. ඉතින් ඒ සටන් පාට ඒවා ඒ විදිහට වළංගුයි. ලෝකෙ හැමෝත් මේ සත්‍යගරුක මිනිස්සු හැමදාම සටන් කරන්නේ මේ වගේ නේද තමයි. දැන් කාරණේ තියෙන ජනතාව කියනවා ආණ්ඩුව ඉල්ලාස් වෙන්න ඕනේ, ජනාධිපතිවරයා ඉල්ලාස් වෙන්න ඕනේ කියලා. එහෙම කළොත් මේකට විකල්පයක් තියෙනවද? මම ඔබ වැදගත් ප්‍රශ්නයක් මතු කළේ. මම ඒකේ දෙකක් දකිනවා. එකක් තමයි සමහර පිරිස් මේ කාරණා ඉදිරිපත් කරන්නේ මෙතනනුත් අර දේශපාලනයක් ගන්න. ඒ ආණ්ඩුව ඉල්ලාස් වෙන්න ඕනේ, ජනාධිපති ඉල්ලාස් වෙන්න ඕනේ, පාර්ලිමේන්තුවේ 225ම ගෙදර යන්න ඕනේ කියන අයගෙන් අපි තව ප්‍රශ්නයක් අහන්න ඕනේ. හරි, ජනාධිපති අස්සෙලා කවුද එතෙන්ට ජනාධිපති වෙන්නේ? අගමැති අස්සෙලා කවුද අගමැති වෙන්නේ? පාර්ලිමේන්තුවේ 225ම ගිහිල්ලා කවුද පාර්ලිමේන්තුව ගන්න? එතකොට ඒගොල්ලන්ට කියන්න වෙනවා තව නන් ටිකක්. අන්න එතකොට එයාගේ දේශපාලන එළියට එනවනේ. එහෙම දේශපාලනික වශයෙන් මේක කියන පිරිසක් ඉන්නවා. තව පිරිසක් ඉන්නවා ඇත්තටම මේ රටේ ඇතුළේ අරසාවක දෙසක් මේ දේශපාලනඥයෝ පිළිබඳ, දේශපාලන යන්ත්‍රණය පිළිබඳ ලොකු කලකිරීමකින් මේ දේශපාලනේ ඕනේ නැහැ කියලා කියනවා. ඒක මහා අදේශපාලනික කතාවක්. එතකොට එහෙම යන්න ගියොත් එහෙම රටක ඇති වෙන්නේ අරාජිකත්වය. දැන් මිනිස්සු රාජ්‍යයකින් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? ප්‍රධාන වශයෙන් ජාතික ආරක්ෂාවත් තහවුරු කර ගැනීම. දැන් ආරක්ෂාව හිදෙසක් ඇති වුණා. අපි ඒක දැන් පීවරෙන් පීවර ශක්තිමත් කරගෙන ඉන්නවා. ඒතර අරාජිකත්වය කිසි දෙකට උත්තරයක් නෙවෙයි. දැන් මේ වගේ අරාජික සමාජ තියෙනවා. සෝමාලියාව රාජ්‍යයක් හරියමන්නේ නැහැ. දැන් පකිස්තානු රාජ්‍ය බිඳවැටලා තිබුණා සෑහෙන කාලයක් තිස්සේ. ඉතින් එහෙම දැන් මේ දැන් ISIS ත්‍රස්තවාදය සමගම මේ දැන් අර ඉරාකයට ඇතුල්ච්ච පහර දීමත් සමඟ ඉරාකයේ සිරියාවේ රාජ්‍යයන්නේ ඒ තැන් ඒවා ජීවිතයට, මනුෂ්‍ය ජීවිතයට මොකද වෙලා තියෙන්නේ. ඉතින් අර මේ ඒ දේශපාලන අවබෝධයක් නැති පිරිස් නිතරම කියනවා පාර්ලිමේන්තුවට බෝම්බ ගහන්න ඕනේ, 225ම ගෙදර යවන්න ඕනේ. ඒ 225 කියන තව 225 කියනවනේ. එතකොට අපි බලන්න ඕනේ මේ සමාජයේ දේශපාලන දැනුවත් භාවයත් මේකෙන් වැඩි කරගන්න ඕනේ. දැන් මේ තියෙන ආණ්ඩුව හොඳ නැත්තම්, ජනාධිපති හොඳ නැත්තම්, අගමැති හොඳ නැත්තම්, දැන් ඉන්න ආණ්ඩු පක්ෂය හොඳ නැත්තම් විනාය අවසන්. එතකොට මැතිවරණයට ගිහිල්ලා ඒ මැතිවරණයේදී තමයි ඒක කරගන්න වෙන්නේ. ඒක කරන්න ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදී තහවුරු කරලා තියෙන්න ඕනේ. මැතිවරණ වල බෝම්බ පිපිරනවා නම්, මැතිවරණ කොල්ල කණ්ඩ එනවා නම් ඒව නැතුව. එතකොට ප්‍රජාතන්ත්‍රවාදී අගයක් තියෙනවා. අන්නේ අවස්ථාවේදී තමයි මේක කරන්නේ. දැන් මේ වෙලාවේ ඔක කරන එක නෙමෙයි කරන්න තියෙන්නේ. මේ වෙලාවේ හැමෝම ජාතියක් හැටියට, රටක් හැටියට එකතු වෙලා මේ ආරක්ෂාවේ පස්සේ විසරගෙන රට සක්‍රීය කරන්නයි අපි උනන්දු වෙන්න ඕනේ. ඉතින් අර වගේ මත කියන අය සම්බන්ධයෙන් සමහර අය මේ යටේ හිතේ දේශපාලනයක් තියාගෙන තමයි ඒක කරන්නේ. එයාගේ දේශපාලනේ මොකද්ද කියලා අපි අහන්න ඕනේ. හරි, කවුද ඔයා යෝජනා කරන්නේ නේද? එතකොට එයාගේ දේශපාලනේ එළියට එනවනේ, අපිට ඒකත් එක්ක කතා කරන්න පුළුවන්. හරි, ජනාධිපති අස්සෙලා කවුද ජනාධිපති ධුරයට පත් කරන්න කියලා කියන්නේ මේ වෙලාවේ.
එතකොට යා කියන්නේ නමක්. අන්න ඒතර අපි බලන්න පුළුවන් යා පෙනී හිටින දේශපාලනේ මොකක්ද ඒක හරියද අපි සංවාදයකට යන්න පුළුවන්. එහෙම නොකිය අරීම කියන එක වැරදි. තව පිරිසක් ඇත්තටම අර අරාජිකවාදී අදහසත් එක්ක මේක කියාගෙන යනවා. එයාට අපි කියන්නේ ඔය අදහස අදේශපාලනිකයි අරාජිකවාදී අරාජිකවාදී ක්‍රමයක් ඔස්සේ නෙවෙයි මේ ත්‍රස්තවාදයට මුහුණ දෙන්න වෙන්නේ රාජ්‍ය ප්‍රජාතන්ත්‍රවාදී ආකාරයට ශක්තිමත් කළා කියන ඒ දේශපාලන විඤ්ඤාණය ඇය අතර තහවුරු කරන්න ඕනේ. අර 21 වෙනිදා බෝම්බ ප්‍රහාරය 300කට ආසන්න ජීවිත නැති කළා වගේම මේ රටේ දේශපාලඥයොත් නැති කරා කියලා එක පැත්තකින් කතාවක් එනවා. දේශපාලඥයන්ට ලොකු බලපෑමක් වුණාද එදා ප්‍රහාරයේ? හැම සමාජයේ ඕනම ප්‍රශ්නයක් ආවහම පස්සේ ඒකේ ඇඟිල්ල දික් වෙන්නේ දේශපාලඥයන්ට. ඒක එක එක ඒක ඇත්තක් තියෙනවා. ඒකේ මොකද සමාජයක් මෙහෙවන්නේ දේශපාලඥයෝ. අනිකේ වගකීම හරි අඩුයි. එතකොට ඒ වගකීම තිබුණත් සමහර අය කැමති ඒක දේශපාලඥයාටම පිට දාලා නිකන් ඉන්න. එතකොට දේශපාලඥය හැටියට ඒ වගකීම ගන්න ඕනේ. ප්‍රධාන කාරණේ ඒකයි. දේශපාලඥයේ වගකීම නොගෙන ඉන්න අරයාගේ ප්‍රශ්නේ, මෙයාගේ ප්‍රශ්නේ මම නෙවෙයි අරයයි කියලා නිකන් අර බෝලේ පාස් කරනවා කියලා කියන්නේ එහෙම කරන්න හොඳ නැහැ. ඉතින් අපේ දේශපාලනේ එහෙම චර්යාව පේන්න තියෙනවා. ඒ නිසා ඇත්තටම අපිට පේනවා මේ මිනිසුන්ට දේශපාලනඥයා කරෙහි දේශපාලනය කරෙහි කිසියම් වෛරයක් පිළිකුලක් ඇති වෙලා තියෙනවා. මේ වගේ ඛේදවාචකයක්, කියන්නේ මේ වගේ මානව ආපදාවක් පමණක් නෙමෙයි, ගම් වතුරක් ආවත්, ස්වභාවික ආපදාවක් ආවත් ඕක එනවා. අපි දැකලා තියෙනවා. හැබැයි ඒවා හැමදාම තියෙන්නේ නැහැ. දේශපාලනඥයන්ට මේ මිනිස්සු බැන්නට බලන්න ඊළඟ ඡන්දේනකොට ඡන්දේනකොට මිනිස්සු දේශපාලනඥයෝ තෝර ගන්නවා. ඊළඟ ජනාධිපතිවරණයක් එනකොට නැත්තම් ඔය ප්‍රාදේශීය සභාව ඡන්දයක් අරගෙන බලන්න සමාජයක් කොච්චර දේශපාලනික වේද හැසිරෙන්නේ කියලා වෙලා ඒක යථාර්ථයක්. ඉතින් ඔය ඕවා නිකන් අර මතුපිට ප්‍රකාශ විතරයි. ඉතින් අපි බලන්න ඕනේ දේශපාලන වශයෙන් කරලා තියෙන වැරදි තියෙනවා නම් ඒවා නිවැරදි කරන්නත් වෙන්නේ දේශපාලනිකවම තමයි. නැවතත් කියන්න, දේශපාලනික වැරදි, දේශපාලනිකව කරලා තියෙන වැරදි දේශපාලනිකවමයි නිවැරදි කරන්න වෙලා තියෙන්නේ. ඉතින් තියෙන දේශපාලනේ වැරදි නම් නිවැරදි දේශපාලනේ හදනවා මිසක් දේශපාලනේ ප්‍රතික්ෂේප කරලා මේක කරන්න පුළුවන් කමක් නෙවෙයි. දේශපාලනික වශයෙන් තමයි සමාජය සංවිධානය වෙන්නේ. කෙලින්ම කියනවා සමාජයක් සංවිධානය කරනවා කියන එකම දේශපාලන වැඩක්. ඒ හින්දා ඒ අරාජිකවාදී අදහස් සමාජයේ පැතිරෙන එකට එරෙහිවයි අපි වැඩ කරගන්න අවශ්‍ය වෙන්නේ. ඉතින් දේශපාලනඥයෝ කෙරෙහිම විරෝධයක් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒකට එක හේතුවක් තමයි දේශපාලනඥයෝ වැඩි දෙනෙක් මේ වගේ අර්බුදයක් අහපන් පස්සේ බොහොම අසංවේදීව, අපරණිතව, ආවේග බරව තමයි හැසිරෙන්නේ. සාමාන්‍ය ජනයාගේ තියෙන ආවේග දේශපාලනඥයත් හිතට ගන්නවා. එහෙම ආවේග බර ප්‍රතිචාර දක්වන්න පටන් ගන්නවා. එතකොට මිනිස්සු කල්පනා කරනවා දැන් මේ අපේ නායකයොත් මෙහෙමද හැසිරෙන්නේ කියලා. ඉතින් ඒකයි මෙතන තියෙන ප්‍රශ්නේ. සමාජයකට නායකත්වයක් දෙන්න ඕනි වෙලාවක හරි පැහැදිලි නායකත්වයක් දීමෙන් තමයි ඔය ප්‍රශ්නය නිරාකරණය වෙන්නේ. අර ප්‍රකාශ ගැන ඔබතුමා කතා කරපු හින්දා මම මේ කාරණේ ගැන කතා කරන්න. අර මංගල සම්ප්‍රයුර අමාත්‍යතුමන් කරපු ප්‍රකාශය පිළිබඳ මේක සිංහල බෞද්ධ රාජ්‍යයක් නෙවෙයි කියන කාරණේ. ඒ පිළිබඳ විවිධ විවේචනාව භික්ෂු සමාජයෙන් ආවා, ඒ වගේ විවිධ තැන්වල. ඔබතුමා විශ්වාස කරන්නේ මොකද්ද? මම මංගල සම්ප්‍රයුර අමාත්‍යතුමා ඒ කරපු ප්‍රකාශයේ ඒ කරන තැන මම හිටියේ නෑ. මං හිතන්නේ මාතර දුපුවිත කරපු එකක්. නමුත් ඒකේ මාධ්‍ය වාර්තාව මම බලාගෙන හිටියා. ඒකෙන් එක වාක්‍යයක් විතරයි මේ මාධ්‍ය උළුප්පල ගත්තේ. මේ වෙලාවේ මම අර කලිනුත් කිව්වනේ මේ වෙලාවේ අපේ සමාජයේ, අපේ මාධ්‍යයේ, අපේ දේශපාලඥයෝ හැමෝම මේ සිද්ධියෙන් දේශපාලන වාසි ගන්න උත්සාහ ගන්නවා. එතකොට මංගල සමරිය අමාත්‍යතුමා කියපු අර ගොඩක් කතාවේ එක වාක්‍යයක් අල්ලගෙන මේක සිංහල බෞද්ධ රාජ්‍යයක් නෙවෙයි කියන කෑල්ල අල්ලගෙන අර ඉතුරු වාක්‍ය ටික ඔක්කොම අමතක කරලා තමයි, අතහැරලා දාලා තමයි මේකට තනි අර්ථකථන දෙන්න පටන් ගත්තා. දැන් සාමාන්‍යයෙන් යහපත් සංවේදන භාවිතාවකදී, මාධ්‍ය භාවිතාවකදී කෙනෙක්ගේ යමක් වාර්තා කරනකොට එයා ඒක කිව්වේ මොන සන්දර්භයකදී? ඇත්තෙම එයා එකෙන් අදහස් කළේ මොකද්ද වගේ දේවල් ටික ඔක්කොම එක තමයි ඒක වාර්තා කරන්නේ. ඉතින් මංගල සමරවීර අමාත්‍යතුමාට මෙතෙන්දී කිසියම් අසාධාරණයක් වුණා කියන එක තමයි මට දැනෙන්නේ. හැබැයි මම ඊ පස්සේ මෙහෙම ඒ අතර ඒ ප්‍රකාශය ගැන මගේ අදහසකුත් මම කියන්න කැමතියි. මේ රටක සංස්කෘතියක් පිළිබඳ විග්‍රහ කරද්දී
අපි බලන්න ඕනේ මේ වගේ විශේෂයෙන්ම මේ වගේ උණුසුම් ආවේගාත්මක ජාතිකවාදය හැම අතින්ම දස අතින් ජනමාර්ග ජාතිකවාදය ආගමික ජාතිකවාදය වර්ධනය වෙලා තියෙන වෙලාවක රටක සංස්කෘතියක් මේ ගැන විග්‍රහ කරද්දී අපි බොහොම මේ ප්‍රවේශංසහගතව කතා කරන්න ඕනේ. ඉතින් මම කියන්නේ මේ රටේ මේ අපේ දැන්ට අපි ජීවත් වෙන ලාංකික සමාජයේ සංස්කෘතිය ගත්තොත් එහෙම මේ සංස්කෘතියේ ප්‍රධාන සංරචකය සිංහල බෞද්ධ සංරචකය. සංරචක කියන්නේ මේ සංස්කෘතිය නිර්මාණය කරන ප්‍රධාන සාධක. ඒ ප්‍රධාන සංරචකය තමයි සිංහල බෞද්ධ. මේ රටේ භාෂාව හදන්න කලාව සාහිත්‍ය නැටුම් ගැයු මේ වේදී ප්‍රධාන සංරචකය. මම කියන්නේ මේ අනික නැහැ කියලා. ප්‍රධාන කෑම බීම හදාගන්න අපේ ගම්බිම් හැදීමේදී ඒ ප්‍රධාන මූල සාධකයක් බවට පත් වෙලා තියෙන්නේ සිංහල බෞද්ධ සංරචකය. එතකොට මෙතන සිංහල කතෝලිකයෝ ඉන්නවා, සිංහල මුස්ලිම් මිනිස්සු ඉන්නවා, හින්දු මිනිස්සු ඉන්නවා. ගොඩාක් දේවල් එකතු වෙලා තමයි මේ අපේ රටේ සංස්කෘතිය හැදිලා තියෙන්නේ. ඒ වගේම තමයි සිංහල බෞද්ධ සංස්කෘතිය වුණත් අපි කියන සමහර දේවල් අනිත් සංස්කෘතීන් වලින් එකතු වෙච්චා. දැන් අපි මේ දවස්වල වෙසක් කූඩු පත්තු කළා. වෙසක් කූඩුව ඒ කඩදාසිය චීන හැදිච්ච එක. ඒ වෙසක් කූඩුව බොහෝ දුරට මං හිතන්නේ ඉන්දියාවෙන් හෝ මං හරියටම දන්නේ ඒක එක්ක කේරලෙන් හෝ එක ගෝවෙන් හරි එකෙන් හරි ආපු එකක්. දන්නෝ බුදුන්ගේ ගීතය ගත්තොත් එහෙම දන්නෝ බුදුන්ගේ ගීතය ඒක ජර්මන් තනුවක්. එහෙම තමයි මේව හැදිලා තියෙන්නේ. නමුත් ඒ ඔක්කොම එහෙම හැදිලා තිබෙද්දිත් අපිට අඳුර ගන්න පුළුවන් සිංහල බෞද්ධ සංස්කෘතිය කියලා එකක් තියෙනවා. සිංහල කතෝලික සංස්කෘතිය කියලා එකක් තියෙනවා. දැන් මේ ලෝකේ අනිත් රටවලුත් එහෙම තමයි. ලෝකේ දැන් ප්‍රංශය ගත්තොත් එහෙම ප්‍රංශයේ කියන්නේ ප්‍රංශ කතෝලික රටක්. ප්‍රංශ භාෂාව කතා කරන කතෝලික රටක්. එංගලන්තේ මේ මහා බ්‍රිතාන්‍ය එක්සත් රාජධානිය කියන්නේ. එතකොට ඒක ගත්තාම පස්සේ ඒක මූලික වශයෙන් ඒක ඉංග්‍රීසි ක්‍රිස්තියානි රටක්. ප්‍රපමාව ඉංග්‍රීසි ක්‍රිස්තියානි රටක්. ජර්මනි ගත්තොත් එහෙම ජර්මන් භාෂාවකට ජර්මන් ප්‍රපමාදු රටක්. හැබැයි මෙන්න මේ කාරණා දෙකක් තියෙනවා. දැන් ජර්මනි මිනිස්සු, එංගලන්තේ මිනිස්සු, මේ බ්‍රිතාන්‍ය මිනිස්සු, ෆ්‍රාන්සේ මිනිස්සු ඒගොල්ලෝ කී කියා යන්නේ නැහැ මේක ප්‍රංශයේ ප්‍රංශ කතෝලික රටක් කියලා ප්‍රංශයේ දේශපාලඥයෝ කී කියා යන්නේ නැහැ. ඒ වගේම ප්‍රංශයේ දේශපාලඥයෝ කී කියා යන්නේ මේක ප්‍රංශ කතෝලික රටක් නෙවෙයි මේක ප්‍රංශ කතෝලික රටක් එහෙම කියන්නේ. ඒ දැ එංගලන්තයේ ජනාධිපති අගමැති බ්‍රිතාන්‍යය කියන්නේ මේක ඉංග්‍රීසි ක්‍රිස්තියානි රටක් එහෙම නැත්නම් ඉංග්‍රීසි ක්‍රිස්තියානි රටක් නෙවෙයි කියලා කියන්නේ. ඒ කියන්නේ අපි මේ වගේ දේවල් මේ සංස්කෘතිය මේ ඔක්කොම එකට ඉන්න දේවල් මේවා දේශපාලනීකරණය කරන්නේ නැහැ. දැන් කවුරු හරි මෙහෙම දෙයක් කිව්වත් ඒක දේශපාලනික වාසිතකා එක හුවා දක්වමින් කෑගස්සමින් රටේ තව අවුල් වියවුල් ඇති කරන්නේ. අපේ රටේ උනේ ඒකයි. ඉතින් මම යෝජනා කරන්නේ ඇත්තටම අපේ මංගල සමරුවීර මැතිතුමාට අමතක වෙලා තිබෙනවා මේ වෙලාවේ මේ රටේ මේ ජනවාර්ගික ජාතික හැඟීම් ඉස්මත්තට ඇවිල්ලා තියෙන වෙලාවක් කියන එක. ඒ වෙලාවේදී කතා කරන දේවල් ටික මේ වෙන විදිහකට පාවිච්චි කරන්න පුළුවන් කියන එක තියෙනවා. ඒකට මේ සමාජයේ විවිධ මත තියෙනවා මිනිසුන්ට. ඔබ අපේ සංස්කෘතිය සම්බන්ධයෙන් අපේ සංස්කෘතිය නැත්නම් වෙන්න ඕනි ආකාරය සම්බන්ධයෙන් තියෙන ආකාරය අපේ සංස්කෘතියේ තියෙන විදිය ගැන මත තියෙනවා. අපේ සංස්කෘතිය කොහොම සංස්කෘතියක් වෙන්න ඕනේද කියලා විවිධ මත තියෙනවා. ඉතින් ඒවා සම්බන්ධයෙන් අපි විවේක බුද්ධියෙන් යුතුව තමයි වාද විවාද කරගන්න ඕනේ. දැන් බටහිර සංස්කෘතිය ගත්තොත් එහෙනම් බටහිර සංස්කෘතිය සාමාන්‍යයෙන් වෙන දේවල් තමයි මම අපි විශ්වාස කරන මතය හැටියට මම දකින හැටියට බටහිර සංස්කෘතිය හැම වෙලේම අර මේ මෙල්ටිං පොට් එකක් මේ සුප් එකක් වගේ. ඒ කියන්නේ මේ ඔක්කොම ටික ඇවිල්ලා එකකට මේ ඌණ නේනවා මෙල්ටිං පොට් එකක්. දැන් අපේ ඉන්දියාවේ ගිය තැන්වල තියෙන්නේ නිකන් අර සලාඩ් බෝල් එකක්. ඒ කියන්නේ එකටත් තියෙනවා වෙන්වෙන් කෑලිත් වශයෙන් පේන්න තියෙනවා. සලාද ඒක ගත්තාම පස්සේ කෑලි වෙනම ගන්නත් පුළුවන්. සලාද ඒකට ගන්නත් පුළුවන්. දැන් ඉන්දියාවේ එහෙමයි. අපේ එහෙමයිනේ. එතකොට එහෙම තමයි මේ සමාජය ඉස්සරහට ගියේ. මේවත් වෙනස් වෙනවා. මේ තිබෙන මේ අපි මම කියපු කතාවත් වෙනස් වෙනවා. ඉතින් ලෝකේ මේ අනිත්‍යතාවත් එක්ක මේ සංස්කෘතියත් ඒකට අදාළ දෙයක්. ඉතින් මේ මම කරුණාවෙන් ඉල්ලා සිටින්නේ ඇත්තටම අපිට තියෙන අභියෝගය තමයි මේ තියෙන ජනමාර්ගික ආගමික
දේශපාලනීකරණය වෙච්ච ජාතිකවාද ඔබ්බෙන් උඩින් ඒවට උඩින් තියෙන මේ සිවිල් පුරවැසි ජාතිකවාදයක් හදා ගැනීමේ අභියෝගය අපට තියෙන්නේ. එම නිසා මේ වෙලාවේ හැමෝම මේ වගේ මාතෘකා සංවේදී විදිහට තව ප්‍රශ්න ඇති නොවන ආකාරයට කතා කරන්න ඕනේ. විශේෂයෙන්ම ජනමාධ්‍යව වාර්තා කරද්දී ඒ කියන එක්කෙනා කියන්න බලාපොරොත්තු වුණේ මොකද්ද කියන ඒ සන්දර්භේ නොබිඳ ඒවා වාර්තා කරන්න ඕනේ කියන එක. රිෂාඩ් බතුරුදීන් අමාත්‍යවරයා හා සම්බන්ධයෙන් විශ්වාස භංගයක් ගැගෙනෙනවා. ඒ උචිතද, ඔහුට ඇඟිල්ල දිගු කිරීම සාධාරණද, ඔබතුමන්ලගේ පැත්තෙන් කොයි විදිහේ තීරණයකටද යන්නේ? අපි කියන්නේ පසුගිය 21 වෙනිදා ප්‍රහාරයට. ඒ ප්‍රහාරයට පෙළින් ඇතිවෙච්ච මේ ත්‍රස්තවාදී සංවිධානයේ වීම වලට කවුරු හරි සම්බන්ධ වෙලා තියෙනවද? ඒක රටේ ආය ඇමතිවරයේ, ජනාධිපතිවරයේ, අගමැතිවරයේ, දේශපාලනඥ නිලධාරියෙක්, ආගමික නායකයෙක්, ව්‍යාපාරිකයෙක්, ගුරුවරයෙක්, ජමාධ්‍යවේදියෙක් කවුද කියලා බලන්න බෑ. ඒ අයට චෝදනා ඉදිරිපත් කළා, ඒ අයට දඬුවම් දෙන්න කියන එකයි අපේ අදහස. එතකොට රිෂාඩ් බදුරුද්දීන් අමාත්‍යවරයාටත් එරෙහිව මෙහෙම චෝදනා තියෙනවා නම් කරන්න ඕනේ විශ්වාස භංග කියන එක නෙමෙයි. කරන්න ඕනි ඒ එයාට නිසි පරිදි චෝදනා ඉදිරිපත් කළා, ඒ විමර්ශනය කළා, චෝදනා පත්‍ර ඉදිරිපත් කළා, උසාවියට අරන් ගිහිල්ලා දඬුවම් දෙන්න. ඔව් අත්අඩංගුවට අරගෙන මේක අපරාධ ක්‍රියාවන්නේ. අත්අඩංගුවට අරගෙන දඬුවම් දෙන්නයි අවශ්‍ය වෙලා තියෙන්නේ. නමුත් ඔය විශ්වාස භංගයේ යෝජනාව ඉදිරිපත් කරපු මන්ත්‍රීවරුවත් පොලිසියට ගිහිල්ලා පැමිණිලි ඉදිරිපත් කළා නෑ කවුරුවත්. ඒකයි මෙතන තියෙන ප්‍රශ්නේ. ඒතකොට අපිට පේනවා මෙතනත් යම්කිසි මේ දේශපාලන ක්‍රියාදාමයක් පෙනෙන්න තියෙනවා. නමුත් අපිට මේක ලියා ගන්න පුළුවන් බැරි ප්‍රශ්නයක් නෙවෙයි. දැන් ඒ අමාත්‍යතුමාට ඉදිරිපත් කරපු චෝදනා පත්‍රය අපි කියලා බැලුවා. ඒකේ තියෙන්නේ එතුමා යුද හමුදාපතිතුමාට බලපෑම් කළා කියලා අත්අඩංගුවට ගන්න අතනුගත් යම් යම් ශකකරුවෝ නිදහස් කරන්න බලපෑම් කළා කියලා පත්‍ර වාර්තාවක්. දැන් මේවා මේ චෝදනාව තිබිලා හරියන්නේ නැහැ නේ. මේවා විභාග කරන්න එපා. මේවා විභාග කරලා කිසියම් ආකාරයකට මේ චෝදනාවක් පිළිගත හැකි මට්ටමට ගේන්න ඕනේ. ඒකට මේ විමර්ශනයක් කෙරෙන්න ඕනේ. ඒ නිසා දැන් මං හිතන්නේ පාර්ලිමේන්තුව උත්සාහ ගන්නවා අර කියන අර විමර්ශන තීරීම් කාර්ක සභාවේ විෂයපතේට මේ එකතු කරන්න. එකතු කරලා එතකොට රිෂාඩ් බදුරින් අමාත්‍යතුමාට තමන්ගේ පැත්තෙන් කරුණ ඉදිරිපත් කරන්න පුළුවන්. දහමදාපතිතුමාට තමන්ගේ පැත්තෙන් කරුණ ඉදිරිපත් කරන්න පුළුවන්. එතකොට මේ ගැන පැහැදිලි මේකක් එනවනේ. ආවට පස්සේ ඕනනම් ඒ වාර්තා මත පදනම් වෙලා ඕනනම් නඩු විභාගවලට යන්න පුළුවන්. නමුත් දැන් මේ විශ්වාස භංග වගේ දේවල් අරගෙන එන්නේ වෙන දේශපාලනයක් කරන්න. දැන් මම මේ මහන්න කැමතියි. දැන් ඒ වගේ දැන් කරුණාම්මාට තිබිච්ච චෝදනා මොනවද? කරුණාම්මාට තිබිච්ච චෝදනා තමයි අරන්තලාවේ භික්ෂු ඝාතනය. මේ සිද්ධිය වලට වැඩි විශාල ප්‍රසාර මිය ගියා. ඊළඟට පොලිස් නිලධාරීන් 800 ගණක් ඝාතනය කිරීම. නමුත් එයා ගෙනල්ලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උපසභාපතිකම දීලා ඇමතිකමකුත් දීලා මේ දුන්නානේ. ඒ කරුණා අම්මා අමාත්‍යවරයෙක් හැටියට ඉස්සෙල්ලම ආවේ මේ ජාතික රූපවාහිනියට චාමර මං හිතේ. ඒකට මම මේක ප්‍රධාන විධායක ධාරිය. මට තමයි ਉਹ පිළිගන්න සිද්ධ වුණේ. ඉතින් ඒ වගේ තත්වයකට අපි මොන දුන්නා. ඉතින් මම නැවත වතාවක් කියන්නේ රිෂාඩ් බදුරුදීන් අමාත්‍යතුමාට විරුද්ධව චෝදනා තියෙනවා නම් ඒවා විධිමත් පොලිසියට ඉදිරිපත් කරන්න. මේ පොලිසිය බාරව ජනාධිපතිතුමා කටයුතු කරනවා. ආරක්ෂාවේ ප්‍රශ්න තියෙනවා නම් එතම ජනාධිපතිතුමාට ආරක්ෂා හමුදා තියෙනවා. අත්අඩංගුවට අරගෙන උසාවියටද මේක දේශපාලන ක්‍රියාදාමයක්. හැබැයි එහෙම තියේදිත් මම කියන්න කැමති මේක පාර්ලිමේන්තුව විමර්ශනය කරන්න ඕන. මේක පාර්ලිමේන්තුව විමර්ශනය කළා ඊට පස්සේ අපි බලමු සත්‍ය මොකක්ද කියලා වෙලාව. ඒක තමයි මගේ අදහස. හොඳයි. අපි වර්තමානයේදී තැන් තැන් වල කතා කරන ප්‍රශ්න එහෙම ප්‍රශ්න විදිහට තියෙන නොදී එම් ප්‍රසිද්ධ වේදිකාවේ මේ දේවල් කතා කරන්නේ ජනතාව අතර යම් ආකාරයේ සැකයක් හෝ යම් කාරණයක් පිළිබඳ තියෙනවා නම් ආණ්ඩුව මේ දේවල් වසන් කරනවා කියන දේ තියෙනවා නම් ඒව සම්පූර්ණයෙන් ඉවත් කරලා බොහොම විවෘතව සියලු දේ කතා කරන්න ඕනේ මේ වෙලාවේ සමාජය ඇතුලේ. කෙට විරාමයකට යමු. විරාමයෙන් පසු යලිත් අපි කතාවට එකතු වෙමු. වෘත්තීය පුහුණු සහ නිපුණතා සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යතුමන් කරුණාරත්න පරණවිතාන නියෝජ්‍ය අමාත්‍යතුමන් සමගින් අපි කතා කරමින් සිටියේ. අවසානයේදී අපි නතර කරේ විරාමයට ප්‍රථමයෙන් රිෂාඩ් බදුරුදීන් අමාත්‍යවරයාගේ විශ්වාස භංගය හා සම්බන්ධ දේශපාලනික කාරණා තව එකක් තියෙනවා ඇමතුමනි විමසන්න.
මුස්ලිම් දේශපාලන නායකයින් මේ මොහොතේදී ක්‍රියාත්මක වුණු ආකාරය යහපත්ද ඒක උචිතද? මට ඒ සම්බන්ධයෙන් දෙන්න තිබෙන්නේ ටිකක් මිශ්‍ර උත්තරයක්. මුස්ලිම් සමාජයේ අපිට පේනවා ලොකු ආගමික නායකත්වයක් වෙනෙන්න නැහැ. දැන් බෞද්ධ සමාජයේ ආගමික නායකත්වයක් ඉන්නවා. අපේ ත්‍රිනිකායක මහානායක ස්වාමීන් වහන්සේ සහ බෞද්ධ සමාජයේ නායකත්ව දෙන සහ ප්‍රසිද්ධ ධර්මදර විනයදර භික්ෂු වහන්සේලා. එහෙම ලොකු කණ්ඩායමක් ඉන්නවා බෞද්ධ සමාජයේ ජනමතය හසුරවන. කතෝලික සමාජයේත් කාදිනල් තුමා ප්‍රධාන කොටගත් ආගමික නායකත්වයක් ඉන්නවා. දැන් ඉස්ලාම් සමාජයේ සහ හින්දු සමාජයේ එහෙම ලොකු ආගමික නායකයෙක් පෙනෙන්න නැහැ. ඒවා ඉන්නේ මෞලවිවරු, මුල්ලාවරු, ඒ වගේ උලමාවරු වගේ සාමාන්‍යයෙන් ඒ ගිහි නායකයෝම ඉන්නවා ඒ ආගමික කටයුතු කරන්න. එතකොට මුස්ලිම් සමාජයේ මේ වගේ ප්‍රශ්නාවට පස්සේ සමාජයේ මෙහෙවීමේ වගකීම තියෙන්නේ වැඩි වශයෙන්ම දේශපාලන නායකයන්ට. මුස්ලිම් සමාජයේ දේශපාලන නායකයන්ට මේ අර මේ බෞද්ධ කතෝලික සමාජවලට වඩා ලංකාවේ තත්ත්වය මම කියන්නේ. මේ බෞද්ධ සමහර බෞද්ධ සමාජවලට හාමුදුරුවන්ට එහෙම ලොකු දෙයක් කරන්න නෑ. දැන් තායිලන්තේ වගේ රටවල් වල එහෙම බෞද්ධ හාමුදුරුවෝ එහෙම ලොකු තැනක් අරගෙන නැහැ. එක සමාජවල හැටි ඒක. ඉතින් අපේ සමාජයේ ඓතිහාසික වශයෙන්ම භික්ෂු සංඝයා වහන්සේ කිසියම් සමාජයේ මෙහෙවන තැනක ඉන්නෝ. ඒවා හරිද වැරදි නැද්ද කියන එක අපිට වෙන කතා. මම මේ දැන්තත් මම මේ කතා කරන්නේ. එතකොට මේ ඉස්ලාම් සමාජයේ මේ ආගමික සමාජයේ මුස්ලිම් සමාජයේ දේශපාලන නායකයින්ට තමයි ප්‍රධාන වගකීම තිබෙන්නේ සමාජයේ මෙහෙවන. ඒගොල්ලෝ දේශපාලනය කරන්න ඕනේ. එතකොට මම උදාහරණයක් අහන්න. දැන් බංග්ලාදේශයේ දැන් ඉස්ලාම් මුස්ලිම් ජන සමාජය ජීවත් වෙන බහුතරය මුස්ලිම්. බෞද්ධ සුසුල්තරයක් ඉන්නවා හින්දු කණ්ඩායමක්. නමුත් බහුතරය මේ මුස්ලිම්. පකිස්තානයේ, මැලේසියාවේ, ඉන්දුනීසියාවේ මේවත් මුස්ලිම් රටවල්. එතකොට මේවැ නායකයෝ අන්තවාදයේ ආවට පස්සේ කොහොමද හැසිරුනේ? ආයේ ඒවට යට වෙන්නේ නැතුව, ඒවට අලගු තියන්න යන්නේ නැතුව, ඒවට හූමිටි තියන්න යන්නේ නැතුව ඒගොල්ලෝ කෙලින්ම ඇවිල්ලා දේශපාලනය කළේ අන්තවාදයට රේව නැගිට්ට. අපි දන්නවා ඒක අමාරු වැඩක්. ඒක එනකොට විශේෂයෙන්ම මේ ජනවර්ග ජාතිකවාදී හැඟීම් ආවට පස්සේ ඇතුලෙන් ගහනවා මේ අයට ද්‍රෝහියා. Facebook වලින් ගහනවා ද්‍රෝහියා. අපේ ජාතිය කණ්ඩාම මිනිහා අගේ වගේ දේශපාලන මේ ඡන්දත් එක්කනේ වැඩ කරන්න වෙන්නේ. අපිට තොපිට අපේ ඡන්දි දෙන්නේ නැහැ. යනාදී වශයෙන් මේ ඒ මුස්ලිම් නායකයන්ට විරුද්ධව ඇතුලෙන් අර අන්තවාදීෝ ටික මත හදනවා. ඒ වගේම තමයි ඒ අන්තවාදී වෙනුවෙන් පෙනී හිටින මේ වෙලාවේ මම තමයි මේ ප්‍රජා වෙනුවෙන් පෙනී හිටිනවා කියලා සද්ද නොකර ඉන්න මිනිහා වෙනුවෙන් මේ එයා වීරයෙක් බවට පත් වෙනවා. එහෙමත් වෙනවා මේකේ. ඒ වගේම අපිත් වීරයෝ හදන්නත් හදනවා. අපිත් සමහර අය පෙන්ලා අපි වීරයෝ හදන්න හදනවා. එතකොට ඒකෙන් වෙන්නේ මේක අර පෝලරයිස් වෙනවා. මේක අර ද්‍රවීකරණය වෙනවා කියන එක. ඉතින් අපි ඒ ඔක්කොමත් ඒ සන්දර්භෙ ඉඳගෙන මම කියන්න කැමතියි. මුස්ලිම් සමාජයේ නායකයෝ රවුෆ් හකීම් අමාත්‍යතුමා ඇතුළු නායකයෝ, ඒ වගේම බොහොම මේ රටේ ජනතාවගේ ආදරය දිනාගෙන ඉන්න අපේ ඉමිටියස් බාකිර් මොනකර් කබීර් හෂීම් වගේ නායකයෝ ඉස්සරහට ඇවිල්ලා දැනටමත් කතා කරලා තියෙනවා. මේ නායකයෝ රිෂාඩ් බදුවින් නැමැතිතුමා ඇතුළු සියලු දෙනාම කෙලින් හිටගන්න ඕනේ කට්ටිය එක වේදිකාව ඉඳගෙන මේ අන්තවාදයට එරෙහිව දේශපාලනය කරන්න. මේකට ඇපීස් කරලා හරියන්නේ නැහැ. මේකට යට වෙලා මේක ඉදිරියේ දණින් වැටලා හරියන්නේ නැහැ. මේකට විරුද්ධව නැගිටින්න ඕනේ. නැගිටලා මේ ප්‍රතිසංස්කරණය කරන්න ඉදිරිපත් වෙනවා. මම මට පේනවා දැන් ඔය සමාජයේ මොන චෝදනා ආවත් දැන් මේ මද්‍රාසා පාසල් නියාමනය කියන කාරණේදී රවුෆ් හකීම් අමාත්‍යතුමා කෙලිමකෝ මේවා ආණ්ඩුවට ගන්න ඕනේ කියලා ප්‍රමාදයක් වෙලා තිබුණා. කිසියම් හෙලා දැකීම් වලින් පමණක් ප්‍රමාණවත් වන්නේ නැහැ. මේක මේ
මේ ත්‍රස්තවාදියා මේ ඉස්ලාම් ධර්මයේ නිවේ අනුගමනය කරන්න කියලා කියලා වැඩක් වෙන්නේ නැහැ. මම සරල උදාහරණයක් කියන්නම්. මේ සහරාන් ඇතුළු ත්‍රස්තවාදී නඩය මේ මිනිස්සු ඉස්ලාම් නෙවෙයි කියලා කියන්න හරි ලේසි. හරිනේ. ඉතින් අපටත් මෙහෙමයි. අපට ක්ලේසියෙම කියන්න පුළුවන් දැන් ඔය සිද්ධි වලින් පස්සේ ඔය කුලියා පිටියේ මිනිවංගොඩ මේ හෙට්ටි පොළ යනාදී ප්‍රදේශවල මේ ඔය මුස්ලිම් කඩසාප්පුවලට පහර දුන්නා. අපිට කියන්න පුළුවන් මේගොල්ලෝ බෞද්ධ නෙවෙයි කියලා. ඇත්ත තමයි. මේ අනුන්ගේ දේපල වලට හිරිහැර කරන කඩා වඩා ගන්න කොල්ල කණ්ඩ යන්න ඉනි තියන්න මිනි මරන්න පහර දෙන්න යන අය බෞද්ධයෝ නෙවෙයි. බෞද්ධ මොකද්ද බෞද්ධ බෞද්ධයෝ කියලා කියන්නේ? සබ්බේ තසන්ති දණ්ඩස්ස. සබ්බේ සංජීවිතම් පියක්. හැමෝම දණ්ඩණයට බය හැමෝ තමන්ගේ ජීවිතයට ආදරේ තමා උපමාවට අරගෙන මේ ප්‍රචණ්ඩත්වයෙන් වැළකෙන්න කියලා කියන්නේ. ඒතොර ඒව කරන අය බෞද්ධයෝ නෙවෙයි. එතකොට දැන් මේ තමන්ගේ ආගම තමන්ගේ ආගමික රාජ්‍යයක් හදාගන්න වෙනුවෙන් මේ අනිමිසු මරණ අය ඒ ආගමට අනුව වැරදි කියලා අපිට කියන්න පුළුවන්. නමුත් එහෙම කිව්වයි කියලා ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. අපිටත් කියන්න පුළුවන්. ඒ කඩ කඩපේ බෞද්ධයෝ නෙවෙයි කියලා අපිට අත හොද ගන්න බෑ. ඒ වගේම තමයි ආරකයි. ඒ හින්දා ඉස්ලාම් සමාජයේ වෙනුවෙන් මුස්ලිම් නායකයෝ පෙරට ඇවිල්ලා. මන් දන්නවා මේ දැන් මේ සිංහල සමාජයේ සිංහල බෞද්ධ සමාජයේ ඇතුලේ මේ වගේ දුෂ්කර වෙලාවක ජාතික සමගිය වෙනුවෙන් ආගමික සහජීවනයේ වෙනුවෙන් කතා කරන මිනිස්සුන්ට කොච්චර බනිනවද? දැන් මේ කතා කරන මට මේක අහගෙන කොච්චර බනේද මිනිස්සු? මේ අපේ බෞද්ධ සමාජය ඇතුලේ දැන් මම කතා කර මම කියනකොට මම දැන් මට කියන්න ඕනේ දැන් ප්‍රශ්නයක් අහන්න කලින් මම කියන්න මේ ප්‍රශ්නේ විසඳන්න බෑ මුස්ලිම් මිනිස්සු බිත්තියට හේතු කරලා. මුස්ලිම් මිනිස්සුන්ගේ ආර්ථිකය කඩාවැටලා මේක විසඳන්න බෑ. මුස්ලිම් කඩේ වර්ජනය කරලා මේ ප්‍රශ්නේ විසඳන්න බෑ. මම එහෙම කෙලින්ම කියනවා. දැන් මම මේ කතාව කියනකොට මේ මම කැට තියලා කියන්නම්. මට විරුද්ධව Facebook වලින් කුණු හරපෙන් බණී ඔක්කොම කිය. ඔකට ඡන්දෙ දෙන්න එපා, ඔකට එන්න දෙන්න එපා. අරේ මෙහෙම කියයි මට. එහෙම කිව්වයි කියලා මම මේක නොකිය ඉඳලා බෑ. දේශපාලන නායකත්වය දිනවා කියන්නේ අන්න එහෙම එහෙකට. අපි මේ අන්තවාදයට විරුද්ධව වැඩ කරන අතරේ මේ ඉස්ලාම් මන්ත්‍රවල මේක ආයේ අපි බොරු අරකමි කියලා හංගන්න හදන්නේ මේක ඇවිල්ලා මේක මේ ඉස්ලාම් අන්තවාදී ත්‍රස්තවාදය මේකට විරුද්ධව අපි ජාතිය කැඩෙන්නේ නැගිලා මේක ලැත්තනම ලොක් කරලා දාන්න ඕනේ. මම පාර්ලිමේන්තුවේ කිව්වේ අපි එක අපි හැංගෙන්න දෙකක් නැහැ අපි. එහෙම කියන අතරේ අපි කියන මේක විසඳන්න ඔය මේ ලක්ෂ 20ක මුස්ලිම් මිනිස්සු ටික ප්ලස් මේ රටේ ඉන්න මිනිස්සු අන්තවාදී දිහාට තල්ලු කරලා එමසු බිත්තිය හේතු කළ මේක කරන්න බෑ. එහෙම කියනකොට අපි එහෙම කියන සිංහල බෞද්ධ සමාජයේ නායකයෙක් හැට මම එහෙම කියනකොට මට පහර දෙන්නේ අපේ සමාජය ඇතුළෙම තමයි. දැන් මේ මුස්ලිම් නායකයන්ටත් මේ ප්‍රශ්නේ මුහුණ දෙන්න වෙලා තියෙනවා. මුස්ලිම් නායකයෝ කියනකොට මේ අපි සමගියෙන් ඉන්නට ඕනේ. දැන් ඔය රවුෆ් මගේ මෙතුමා කබීර් හෂී මිටියස් බාකිර්මා කරලා මෙහෙම කියනකොට මේගොල්ලෝ අපිත් එක්ක කීප වතාව තමයි අපටත් විරුද්ධව මේ අපිට මිනිස්සු බනිනවා. මෙහෙම මේ ප්‍රතිසංස්කරණ කතා කරනකොට අපිට මිනිස්සු බනිනවා. යනාදී වශයෙන් කියනවා. දේශපාලනඥ බැනුම් අහන්න සූදානම් වෙන්න ඕනේ. දේශපාලනඥ සමහර වෙලාවට මෙන්නම නායකයෙක් කියලා කියන්නේ ජනතාවට ජනතාවත් එක්ක කිසියම් එලියක් අල්ලගෙන ජනතාව ළඟින්ම යන කෙනෙක්. තමන් එලිය අරගෙන තමන් වේගෙන් දුවලා හරියන්නේ නැහැ මිනිස්සු පැත්තකට දාලා ඉවරයි. ඒ වගේම තමයි ජනතාවට දුවන්නේ කියලා තමන් පන්දම පස්සෙන් අරගෙන ගිහලා හරියන්නේ නැහැ. මේ දෙක එකට තියෙනවා. ඉතින් මේ වෙලාවේ ඇත්තරම ඔබ අහපු ප්‍රශ්නේ වැදගත්. මුස්ලිම් සමාජයේ දේශපාලන නායකයෝ මේ ඇති වෙලා තිබෙන තත්ත්වය හෙළා දැකීම වලින් පමණක් සෑහීමකට පත් වෙන්නේ නැතුව අපේ රටේ මේ ත්‍රස්තවාදය වගා දිගා වීම වැළැක්වීම සඳහා බරපතල ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ ගොඩක් කරන්න තිබෙනවා. ඒව තමයි ආගමික තලයේ, සංස්කෘතික තලයේ, නෛතික තලයේ, අධ්‍යාපනික තලයේ ඒ ගොඩාක් ප්‍රතිසංස්කරණ ගොඩක් නීති හදන්න තියෙනවා. ඒවා වෙනුවෙන් මුස්ලිම් ජන සමාජයේ පෙළ ගැස්විය යුතුයි. ඊට සමාන්තරවම සිංහල සමාජයේ නායකයෝ, හින්දු සමාජයේ නායකයෝ මේ ප්‍රතිසංස්කරණ වෙනුවෙන් මේවා වෙනුවෙන් පටු දේශපාලන වාසි ලබා ගන්න උත්සාහ ගන්නේ නැතුව මේ අවංක උත්සාහයක් අපි
දරන්නට ඕන. දැන් ඔය තව පොඩි එකතු කිරීම මම කරන්න කැමති චාමර. දැන් දෙමළ ඊළම් ත්‍රස්තවාදයේ බෙදුම්වාදයේ එන කාලේ ඒ කාලේ ඇත්තරම දෙමළ නායකයෝ වැඩි දෙනෙක් හැසිරුණෙත් ඒ දෙමළ ඒ ත්‍රස්තවාදී කල්ලි වලට මේ උඩගෙඩි දෙන ආකාරයට කවුරු හරි අත්අඩංගුවට ගත්තා නම් ඒගොල්ලෝ නිදහස් කරගන්න ඇප දෙන්න යන්න නීතිඥ සහාය ලබා දෙන්න යනාදී වශයෙන් තමයි ඒගොල්ලෝ වැඩ කළේ. අව බොයිස් කියලා කිව්වේ මේ අමතෙනිග මහත්තයා කිව්වේ අව බොයිස් කියලා. ඒ අව බොයිස් ගෙදෙට්ට ඇවිල්ලා තේ එකක් බීලා වෙලා අමතෙනිග මහත්තයාගේ නෝන හදලා දීපු තේ එකක් දීලා බිස්කට් එකක් කාලා තමයි ඔළුවට වෙඩි තියලා ගියේ. එහෙම තත්ත්වයක් තියෙන්නේ. ඒ හින්දා ත්‍රස්තවාදයත් එක්ක හුරතල් වෙන්න ත්‍රස්තවාදය ප්‍රවර්ධනය කරන්න ත්‍රස්තවාදය ඔජ වඩන්න ඒකට යුක්ති යුක්ත කරන්න ඒකට සංස්කෘතික ආගමික සිද්ධාන්ත හදලා දෙන්න කවුරුවත් යන්න හොඳ නැහැ. මේ මේ වෙනුවෙන් සමාජයක් එකට හෙලා දැකලා එකට වැඩ කළා දූරිභූත කරලා දාන්න හැමෝම වැඩ කරන්න ඕනි. මුස්ලිම් සමාජයේ නායකයන්ගේ වගකීම විශාලයි. එහෙම වැඩ කරන මුස්ලිම් සමාජයේ නායකයන්ට අපි ආරක්ෂාව ශක්තිය ධෛර්යය දෙන්න ඕනි. අද අපිට අවශ්‍ය වෙලා තියෙනවා මොඩරේට් මුස්ලිම් ලීඩර්ස්. ලා කියන්නේ මධ්‍යස්ථ ප්‍රජාතන්ත්‍රවාදී මුස්ලිම් නායකයෝ ටිකක් එක්ක තමයි මේ ගමන අපිට යන්න වෙන්නේ. එහෙම නායකයෝ නැති අන්තවාදී මුස්ලිම් සමාජයක් හැදුනොත් එහෙම අපිට තව අවුරුදු 30 අවුරුද්දක නෙවෙයි අවුරුදු 3-400 කර කුරුස යුද්ධය තිබුණා වගේ ලෝක යුද්ධයකට යන්න සිද්ධ වෙයි. ඉන්දා ඒ අනතුර පෙර දැකලා අපි ඔක්කොම එකට වැඩ කරන්න ඕනේ. දැන් අනිත් කාරණේ එමතුමනි සමාජ ඇතුලේ කියවෙන දේ තමයි මේ කියන ආරක්ෂක தත්ත්වය බිහි කරගන්නට අපේ හමුදාවන් වලට තියෙන ශක්තිය ප්‍රමාණවත් මදි. ජාත්‍යන්තරයෙන් මේකට සහයෝගය ගන්න ඕනේ. ඒ වගේම තියෙන නීති ප්‍රමාණවත් නැහැ කියලා අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළා. මේවායේ සාධාරණත්වයක් පදනමක් තියෙනවද? ඔව්. දැන් උතනත් අර අග්‍රාමාත්‍යතුමා කිව්වනේ අර තියෙන නීති ප්‍රමාණවත් නැහැ කියලා. ඒකත් අර මංගල සමරිර අමාත්‍යතුමා කියපු එකටම වගේ එකක් තමයි එකලත් වෙලා තියෙන්නේ. ඇත්තටම සමහර මේ සමහර නීති අපිට අලුතෙන් හදන්න වෙලා තිබෙනවා. මේ දැන් ඔය දැන්ට තියෙන ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත හැදුවේ 1900 අර මේ 70ක ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා එංගලන්තේ නීතියක් ගෙනල්ලා අර අයිරිස් ගරිල්ලා මර්ධනය කිරීම සඳහා මේ තමයි ඒක මේ ගෙනාවේ. සමාජලාවට ඒක ත්‍රස්තවාදී නිර්වචනය කරලා තියෙන්නේ ඔය ලොකු ලොකු ටික මරණ එක විතරයි ත්‍රස්තවාදී. කියන්නේ ජනාධිපති අගමැති පාර්ලිමේන්තු නිකන් ඔය ප්‍රභූවරු ඝාතනයක් වලොත් තමයි ත්‍රස්තවාදී. සාමාන්‍ය ජනයා එහෙම නිර්වචනය කළවත් නැහැ වගේ තමයි මට පෙනෙන්නේ ඒක. එතකොට දැන් ඒ කාලේ ඒ යුගයේ මෙහෙම මේ ජාතික රාජ්‍ය සීමාව ඉක්මවා ගිය මේ ගෝලීය ත්‍රස්තවාද වගේ දේවල් වලට ලෝක අත්දැකීම් හරි අඩුයි තිබුණා. ඔය ඊශායිලිය අරවන්න පොඩි උදාහරණ තිබුණට මේ මේ එහෙම මේ අඩුයි තිබුණා. ඉතින් දැන් එහෙම නීති රීති අවශ්‍ය වෙලා තිබෙනවා. ඉතින් අපි යෝජනා කරලා තිබෙනවා මේ ත්‍රස්තවාදී වැළැක්වීමේ පනතක්. ඒක අර ජිනීවා මානව හිමිකම් කවුන්සිලේ කාලේ ආපු යෝජනාවක්. ඒකෙදි මේ මේ ඒ ජිනීවා යෝජනා කාලේ ආවා ලංකාවේ තිබෙන ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත වෙනස් කරලා ඉවරලා මේ අලුත් එකට යන්න ඕනේ කියලා. ඒ නමුත් දැන් අපි කියන්නේ මේ තියෙන ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යම් යම් සංශෝධන සහිතව අපිට ගේන්නත් පුළුවන්. අලුත් නීති රීති අවශ්‍ය නම් ඒවා සම්මත කරන්න කිසි වැරද්දක් නැහැ පාර්ලිමේන්තුවේ. අලුත් නීති රීති අවශ්‍ය වෙනවා. ඉතින් එහෙම නීතියේ හිදස් තියෙනවා මේ වෙලාවේ නීති හදන්න ඕනේ. නීති හදන්නේ පාර්ලිමේන්තුව තියෙන්නේ. ඒකට බැලලා ඇති වැඩක් නැහැ. නීති නැත්තම් තීර නීති වලින් අපි වැඩ අරන් තියෙනවා. නැතුව නේ උදාහරණයක් ඇට ගත්තොත් එහෙම මේ දැන් ඔය බුර්කාව තහනම් කිරීම වගේ දේවල් වලට අපි ගෙනෑවේ මොකද්ද? හදීසි නීතියට තමයි මේ නීති රීතිය ගෙනාවේ. හරි. හැබැයි හදීසි නීතිය අයින් වෙච්ච ගමන් නැවත වතාවක් ඒ තහනම අහකට යනවා නේ. එතකොට අලුත් නීති රීති අවශ්‍ය වෙලා තිබෙනවා. දැන් මද්‍රාසා නියාමනය කිරීමට අලුත් නීතියක් අවශ්‍ය වෙනවා. ඉතින් අලුත් නීති ගේන්න ඕනේ තමයි. ඉතින් අලුත් නීති ගේන්න ඕනේ කිව්වම ඒකට බැලලා වැඩක් තියෙනවද? අලුත් නීති අවශ්‍ය නම් අලුත් නීති ගේන්නට අවශ්‍ය වෙලා තියෙනවා. පාර්ලිමේන්තුව තියෙන්නේ ඒකටයි. එහෙනම් මම යෝජනා කරන්නේ මේ ත්‍රස්තවාදයේ වැළැක්වීම සඳහා අපිට අලුත් නීති අවශ්‍යයි. ඒ වගේම ජාත්‍යන්තර සහාය. අපි මොන විදියට වක් කියන්නේ ජාත්‍යන්තර හමුදාවක් මේකට අවශ්‍යයි කියලා. අපේ රටේ හමුදාව ශක්තිමත් මේ වැඩ කටයුතු කරන්න. මොන විදිහකට විදේශ හමුදාවක් මේ රටට ගෙන්නන්න ඕනේ. විදේශ හමුදාවක් එකපාරක් ගෙන්නලා අපි විඳපු අත්දැකීම හොඳට මතකයි. ඉන්දියානු හමුදාව මේ රටට ඇවිල්ලා. හැබැයි අපේ
හමුදාවන්වලට යම්කිසි තාක්ෂණ ශක්තියක් අවශ්‍ය වෙලා තිබෙනවා නම් යම් යම් ජාත්‍යන්තර සහයෝගයක් අවශ්‍ය වෙලා තියෙනවා මේ ගෝලීය ත්‍රස්තවාදී වැඩ කරන්නේ මේ ජාත්‍යන්තර තලයේනේ. ඉතින් ඒවා සම්බන්ධයෙන් ඒ අපේ මිතුරු රාජ්‍යත් එක්ක අදාළ සහයෝග ලබා ගන්න එක වැදගත් නෑ. උදාහරණයක් ඇටියට මේ පසුගිය LTT ත්‍රස්තවාදය පරාජය කිරීම සඳහා අපිට පකිස්තානය උදව් කළා, අපේ ඇමරිකාව උදව් කළා, ඒ රටවල් උදව් කළා. ඉතින් ඒම උදව් ලබා ගැනීම වැරදක් නෑ. නමුත් අපේ රටේ ස්වාධිපත්‍ය ශෛරීත්වය ආරක්ෂා කරගන්න ප්‍රධාන දේ තමයි අපි රටේ හමුදාවට මේක බාර දෙන්න ශක්තිමත්. උදාහරණයකට සති දෙකක් ඇතුළත මේක ඇල්ලුවනි, මේ කණ්ඩායම් මුලි කණ්ඩායම් අල්ලලා තියෙනවා. ඉතින් අපේ හමුදා ගැන විශ්වාසයෙන් අපිට වැඩ කරන්න පුළුවන්. හොඳයි. සමාජය තුලේ නිරන්තරයෙන් කතා බහ ලක් වෙන බොහෝ කාරණා පිළිබඳ අපි කතා කළා. මීළඟට බොහෝ දිනෙකගේ කතිකාවත නිර්මාණය වෙන දේ තමයි ඉදිරි ජනාධිපතිවරණය, ඉදිරි මැතිවරණ කොයි ආකාරයෙන්ද පැවැත්වෙන්නේ කියන දේ පිළිබඳ. විශේෂයෙන්ම පළාත් සභා මැතිවරණය පිළිබඳ තියෙනවා යම් ආකාරයෙන් ප්‍රමාද වීමක්. ඒ වගේම ජනාධිපතිවරණය දෙසැම්බර් මේ කාල සීමාව තුළදී පැවැත්විය යුතුයි කියන දේ තිබෙනවා. එමතුමනි, මේවයි වෙනසක් වෙයිද නැත්නම් මේව පැවැත්වෙයිද? පළාත් සභා මැතිවරණය කල් ගිහිල්ලා තිබෙන්නේ මැතිවරණ ක්‍රමය මොකක්ද කියන එක සම්බන්ධයෙන් තාම පාර්ලිමේන්තුවේ මේ මැතිවරණ නීතිය හදලා නැති එකයි. එතකොට ඒ ගැන විවිධ මත එළිය ප්‍රකාශ වෙනවා. නමුත් ඇත්ත කතාව තාම මැතිවරණ නීතිය හදලා මැතිවරණ කොමසාරිස්තුමාට බාර දීලා නැහැ. ඉතින් ඒක ප්‍රමාද වෙනවා නම් අපි ස්ථාවර වුණේ පරණ ක්‍රමයට හරි මැතිවරණේ තියන්න කියලා වෙලා. නමුත් ඒක ඔහි ඇදී ඇදී පාර්ලිමේන්තුවේ තිබෙනවා. ඉක්මනට එක නිරාකරණය කරගන්න පුළුවන්. ජනාධිපතිවරණයක් මේ අවුරුද්දේ අගට නීති හැටියට තියන්නට අවශ්‍යයි. එතකොට ඒක මැතිවරණ ක්‍රමයේ පිළිබඳ ප්‍රශ්නයක් උද්ගත වෙලා නැහැ. ඒක සම්බන්ධයෙන් එහෙම ගැටලුවක් ඇති වෙලා නැහැ. එතකොට මැතිවරණයේ ජනාධිපතිවරණයේ මේ අවුරුද්දේ අන්තිමට තියන්න පුළුවන්. මහමැතිවරණයේ 2020 තියන්නට පුළුවන්කමක් තිබෙනවා. ඡන්ද ක්‍රමයේ පිළිබඳ ප්‍රශ්නයක් මතුවලා තියෙන පළාත් සභා එකට විතරයි. ඒත් අර මැතිවරණ දෙක දැන් ළඟ එනවා. අපේක්ෂකයෝ ගැන කතා කරනවා. විශේෂයෙන්ම ඔබතුමාගේ පක්ෂයේ සභාපතිවරයා පාර්ලි චම්පි කරන්න වගේ අමාත්‍යවරයා පිළිබඳ කතා කරනවා, සජිත් ප්‍රේමදාස ඇමතිවරයා පිළිබඳ කතා කරනවා, කථානායකතුමා ගැන කතා කරනවා, ඒ වගේම ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකින්ගේ නම් කියවෙනවා, පොදු අපේක්ෂකයෝ ගැන කියවෙනවා. එක්සත් ජාතික පෙරමුණ කුමන තැනකට යයිද ජනාධිපතිවරණයේදී? දැන් මේ අර්බුදේ වෙලාවේ බොරදියේ මාළු බාණ්ඩ අපි සූදානම් වෙන්නේ. සමහර අය දිය බොර කරලත් මාළුව බාණ්ඩ හදනවා. අපි දැක්ක සමහර අය මේ බෝම්බ පත්තු වෙනකොටම කියනවා මං ජනාධිපතිවරණ ඉදිරිපත් වෙනවා කියලා. මේ වෙලාවේ ඒක නෙමෙයි කරන්න ඕනේ. මේ වෙලාවේ තාමත් රටේ තියෙන ප්‍රධාන දේ තමයි මේ රටේ ආරක්ෂක තත්ත්වය තහවුරු කළා, පාසල් විවෘත කළා, වැටිච්ච ආර්ථිකය නගා සිටවලා, සංචාරක කර්මාන්තය වර්ධනය කළා, අපේ වෙළඳාම දියුණු කළා, රට යථා තත්ත්වයට පත් කරන්නට වැඩ කරන එක. ඒ අතර ඉතින් සාමාන්‍යයෙන් අපේ රටේ දේශපාලන සමාජයේ ස්වરૂපය තමයි මිනිස්සු දේශපාලනයට සූදානම් වෙනවා. ඒ දේශපාලන පක්ෂ තම තමන්ගේ උපාය උපක්‍රම හදනවා, කොහොමද ඉතිරිය ඡන්දවලට මුහුණ දෙන්නේ යනාදී වශයෙන්. ඉතින් තාම අපි නියෝජනය කරන පෙරමුණ ඇතුලේ ජනාධිපතිවරණය පිළිබඳ කවුද ඉදිරිපත් කරන්නේ අනාදී පිළිබඳ සාකච්ඡාව පටන් අරගෙන නැහැ. මේ ඔක්කොම දැන් මේ ඔය ජනමාධ්‍යයට අවශ්‍යයිනේ මොනව හරි හැමදාම මේ මොනව හරි එකක් මේ දාගන්න. ඒ හින්දා විවිධ නම් කියනවා. දැන් මේ දවස්වල ඉතින් ජනාධිපතිවරු අපේක්ෂකවරු තෝරන්නේ Facebook එකෙන්නේ. ඉතින් මේ දැන් මීට දැන් අවුරුද්දක වෙන්දරලා මූණු පොතේ ජනාධිපති අපේක්ෂකවරු 3-4 දෙනෙක් හිටියා. මම නම් කියන්න කැමතියි දැන් ඒගොල්ලෝ කොහේ ගියාද කියලා හොයාගන්නවත් නැහැ. දැන් ඔය හිටියනේ පහුගිය කාලේ ජනාධිපති අපේක්ෂකවරු හැටියට මේ මූණු පොතෙන් හදපු ජනාධිපති අපේක්ෂකවරු. ඉතින් ඒ වගේ දැනුත් ඔය අපේක්ෂකවරු හදලා කෑකෝ ගහ ගන්නවා, ඉන්ටෝ කරනවා, කතා කරනවා, ඒගොල්ලන්ගේ විස්තර කියනවා, ඒගොල්ලන්ගේ බෑග්ග්‍රවුන්ඩ් එක ගැන තොරතුරු අරම දානවා. හැබැයි අනාවැකි කියනවා, ජ්‍යෝතිෂ අනාවැකි කියනවා. ඒක ඉතින් මේ අපේ සමාජයේ සාමාන්‍ය තත්ත්වය. ජනාධිපති අපේක්ෂකවරු ඒක එන්නේ ඡන්ද ක්‍රියාවලියත් එක්ක ඒක හිමීට එන්නේ. දැන් මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපති අපේක්ෂක වෙන හැටි ඔය බුද්ධ්‍යංශ වලටත් හොයාගන්න බැරුණානේ. ඔය බුද්ධ්‍යංශ හොඳට තිබුණා කියන කාලේ. ඉතින්
ඇති ඒක ඒක වෙලාවට සිද්ධ වී අපේ සිවෝ දෙතුන් දෙනෙක්කෙයි ති ඒගෙන පිච්චර කල්බල වෙන්න දෙන්න මේ චන්ද ප්‍රකාශය වෙන කාලේ අපේසු ඉදිරිපත්වේ ජනතාවට තියෙන්නේ තමන් කැමති අපේසකට චන්දය දෙන්නේ එක හොඳ. අප හිතන ඔබට තියෙන ප්‍රශ්න බොහෝමයකට අපට තියෙන ප්‍රශ්න බොහෝමයකට පිළිතුරු අද නියෝජමාත්‍යතුමන්ගෙන් ලැබුණ මෙදේවල් විවෘතව කතා කරන්න රිතුමන් දායක වීමම අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. වෘත්ති පුණු සහ නිපුණතා සංවර්ධන නියෝජමාත්‍යතුමන් කරුණානත් පරණිතා නියෝජමාත්‍යවනි බොහොම ස්තුතියි. අදවසිදී පැමිණීම වෙනුවෙන් බුද්ධිමත්ව වැඩකට යුතු වෙලාවක්. එනිසා ඒ ආකාරයෙන්ම මෙතුවක් දිනයක් ඔබ බොහොම බුද්ධිමත්ව වැඩ කළාසේම යම් යම් සිද්ධි හැරුණාම ඉදිරියටත් ඒ විදිහටම කටයුතු කළාවි කියලා විශ්වාස කරනවා. හෙට අපව හම්බෙමු. ප්‍රාර්ථනා කරනවා ඔබට ජයග්‍රහී සුබ දවසක්. අයිබෝවන්.